මලයාගේ සහෝදර සහෝදරියනි, ඊයේ ඉඳන් අපි භාවනා කෙරුවා තරම් ප්‍රශ්නයක්. ඇයි මා මෙලොව ජීවත් වෙන්නේ? ඇයි මා මෙලොව ජීවත් වන්නේ? ප්‍රශ්නයක්. ජීවිතේම ප්‍රශ්න. අපිට ඇයි මා මෙලොවේ ජීවත්වෙන්නේ? අපි ඒකට උත්තරය දුන්නා. මා මෙලොව ජීවුනේ ශ්‍රාවකත්වයේ සඳහා. ජේසුගේ ගෝලයෙක් හැටියට ජීවත් වෙන්නයි. මොකද අපි එන්නේ ජේසුතුලින් අපි යන්නේ උන්වහන්සේ එකට ආරම්භය අවසානයේ සම්නිතුහන් කරන ඒ ඉලක්කයට යන ගමනට තමයි අපි සම්බන්ධ වෙන්නේ. මොකද අපි ඒකේ ඉලක්කයෙන් එහාට මෙහාට යන තැන් වලට නෙමෙයි යන්නේ. ඒක තමයි පොර අපිට ඒක තියෙන බාධා වල ගැළුවා. ඒක තමයි මේ මෙලොව මේ ජීවිත මේ රැල්ලේ යාම. රැල්ලේ යාම අනිත් අය කන්නන් කාලේ යන දේවල් කිරීම. ඒ වගේම ලෞකික දේවල් වලට අපගේ ශාරීරික අධික ලෙස යොමු කිරීම අනවශ්‍ය ආකාරයට. ඒක තමයි බාධා හැටියට තැළිගන්නේ. අද අපි මේ තේමාව ඉදිරියට යමින් තවත් ඉදිරියට යනවා. අද තමයි ප්‍රධාන තේමාව මනස්ථාපනය වන්න සුභාසනා ගන්න. මේ වචන දෙක තමයි මුචවරණේ ජේසු මාසගේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරනකම් කියාපු මාසගේ කටෙන් එන පළවෙනි වචන දෙක. මනස්ථාපනය වන්න සුභාසනා ගන්න. මේ වචන දෙක අපි මුලින් බලන්න ඕනේ මොනවද මේ මනස්ථාපනය හා සුභාසනා ගන්නවා කියන එකේ තේරුම. අර බලන්න අපිට මෙහෙ තියෙන බාධාවල් මොකද? මනස්ථාපනයේ වන් සුභාසන තියෙන බාධාවල් මොනවද? ඊළඟට බලනවා කොහොමද මේ බාධාවන් ජයගන්නේ කියලා. බලන්න මනස්ථාපනයේ වන් දැන් කාටද මම කිව්වොත් ඔයා කියලා පාපෝච්චාරණය කරන්න කියලා. තම මනස්ථාපනය වෙන්න කියලා. එයා බලනවා. බොහොමදන්නේ කොහොමද මගේ පව් ගන්න. ඒක තමයි ජේසුස්. ඒක දෙලිම කියන්නේ සෙන්ට මනස්ථාපනය වෙලා. ඒ කියන්නේ ජේසුස් හොඳට දන්නවා ඔවුන්ගේ පරණ ජීවිතේ. දාගල් උනාගේ කියන මම ඇල්ල තියෙන ඇගේ මනස්ථාපනයේ සඳහා කැඳවන්නේ. මොකද මේ ජීවිත අර කියන ඉලක්කයට යන්න බැරි වෙනම ඔබ මනස්ථාපනය උනේ නැත්නම් මනස්ථාපනය නැහැ කියලා කියන්නේ ඔබ සීසී කර විසිරී ලාභුනවා. මේ ඉලක්කය අරමුණක් නැහැ. ඔබේ ඇල්ල තියෙනවා විභාගාතය. ඔයදී කියන මනස්ථාපනය වෙන්නේ නම් හරි හැක්කකට එන්න කියලා කියන්නේ. ඒක ඉවෙන් තවචයක් අපි කියන්නේ මනස්ථාපනය කියලා කියන්නේ අපි දෙවියන්ගෙන් ඈත් වෙනකට පිට දැයෙනවා කියන දෙවියන්ගෙන් ඈත් වෙන මගේ සිතුවිලි වලින් මගේ වචන වලින් විද්‍යා කලාපේ මාගේ අවිනිශ්චයයන්ගේ මට දැනෙනවා මම දෙවියන්ගෙට විතරද යන්නේ දෙවියන්ගෙන් ඉවතරද යන්නේ අන්න ඉවතර යනවා නම් ඒක දෙවියෙක් ඒ ගරණි කැටිකෙන් අලුත් මාරට පිවිසීම හරි පැත්තට යෑම අන්න ඒක තමයි මනස්ථාපනය කියන්නේ. ඒ වගේම ආදරණීය සහෝදරනි ඇදහිල්ල කියන වචනේ අදහ ගන්න කියලා කියනවා. ඇදහිල්ල කියලා කියන්නේ අපි මොකද යාළුකමක් මිත්‍රකමක් ගොඩගාන ගන්න දැන් අපි යාළු වෙනවා මිත්‍රයෝ වෙනවා අපි යාළු මිත්‍රයෝ කියලා ජීවත් වෙන්න බැහැ අපි දුකස් වෙලා ගන්න අපි අපාරම යාළු මිත්‍රයෝ කියලා කියන්නේ මේ පාරවල් වල හම් වෙන අය නෙමෙයි යාළු මිත්‍රකම කියන්නේ බිරි දෙකගේ හොඳම යාළුවා කවුද සැමියා සැමියාගේ හොඳම යාළුවා කවුද බිරිද ඒක තමයි මම යාළුකම කියලා කියන්නේ මම කිවලම ඉස්කෝල වල තියෙන යාළුකම වලට වැඩි යාළුකමක් ඒක මිත්‍රත්වයේ සමීපත්වය නෝකද අපි ජේසුත් එක්ක ඒ වගේ මිත්‍රත්වයක් සමීපත්වයක් ගොඩනැගීමේ තමයි අපි කියන්නේ විශ්වාසී කියලා. ඒ ජේසුත් එක්ක තමයි මගේ ජීවිතය මම බෙදා ගන්නෙ. ඔය වගේ අනුකම් කවුද ජේසු කියන්නේ? ජේසු කියලා කියන්නේ මිත්‍රවරුනි අපි මේ ලෝකෙ දෙනකට අපිට බෑ අපිට ඕන දේවල් තෝරා ගන්න. අපිට බෑ ජේ තෝරා ගන්න මම ගැහැණු කෙනෙක් වෙනවද මම පිරිමි කෙනෙක් වෙනවද කියලා. ඔය මේ ලෝකෙ දෙනකට අපි තෝරා ගන්න බෑ මගේ අම්මා කවුද මගේ තාත්තා කවුද මගේ රටේ කවුද මගේ වාසාවන් කවුද මගේ ආගම කවුද කියන එකක්වත් අපිට තෝරා ගන්නට හැකියාවක් නෝ ඔක්කොම තෝරා දීලා පොලේ ෆිල් කරලා තමයි මෙහාට එවන්නේ. ඒක අපි එතන ඉඳන් තමයි යන්න කරන්නේ. අපි මෙහෙට පිටින් කෙනෙක් ඔයා උනායි පාටි ගෑස්මෙන්ට උත්සාහ වලට බලක් නෑ. ඒක කරගන්න බෑ. අපි අම්මව තාත්තව වෙනස් කරන්න පොළ මේ ලෝකේ ලාම පිස්සු නෑ. ඒක වෙනස් කරන්න බෑ. ඒකේ ඒවා තීරණය කරලා හොවර දිනවා. ඒන්නේ යන තමයි අපි කියන්නේ ජේසුස් නැත්තම් දෙවියන් වහන්සේ. එහෙනම් අපේ ජීවිතේ මූලික ෆවුන්ඩේෂන් එක දන්නේ කෙනා තමයි දෙවියන් වහන්සේ. ජේසු කියලා කියන්නේ. එතකොට උන්වහන්සේ අපිට යම්කිසි පාරක් පෙන්නනවා. උන්වහන්සේ දැන් ධර්මයෙන් ගත්තොත් ඔබ මැෂින් එකක් හදන්න. මේ මැෂින් එක හදන්නේ යම්කිසි අරමුණකට. ඒ අරමුණ තියෙන මැෂින් එකේද ඔබේ ඔළුවේද? නැත්නම් ඔබ දහක් හිටවන. ඒ ගණා හිටීමේ පරමාර්ථය තියෙන ඔබේ ඔළුවේද නැත්නම් බැරිද? අයි වගේ තමයි අපේ ජීවිතයේ අරමුණ තියෙන අපි ආයුතු තැන තියෙන දෙවියන් වහන්සේ. ඒ සරම අපි උන්වහන්සේ ළඟ ලං වෙන්නේ. ඒ තමයි නිත්‍යත්වය කියන්නේ. ඒ තමයි ඇදහිල්ල කියලා කියන්නේ. ඒ වගේ මේ ගමනට බාධා වෙන්නේ මොනවද?
Bible ini kerbau lah, karena paling tinggi, kita hampir pasti.